තායිලන්තයේ බැංකොක් නුවර පැවති 2023 ආසියානු ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි දිවයිනට පැමිණියා. ඔවුන්ව මහත් හරසරින් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියා. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා රසක් පෙන්නුම් කරමින් ලක්මවට ගෞරවයක් ගෙන දුන්නා. 25 වසරක ආසියානු ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැක් වූ ඉහළම දක්ෂතාවය සනිටුහන් කිරීමටයි මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනා ගත්තා. එය එක් තරගාවලියකදී ශ්‍රී ලංකාව දිනා ගනු ලැබූ වැඩිම පදක්කම් සංඛ්‍යාවයි. මෙවර තරගාවලියේ සියලු දිනාගෙම අවධානය දිනාගත් කැපි පෙනෙන ක්‍රීඩිකාවක් වුණේ තරුෂි කරුණාරත්නයි. ඇය කාන්තා මීටර් 800 ඉසව්වේදී නව තරගාවලි වාර්තාවක් සමග ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින් රන් පදක්කම දිනාගත්තා. මම සහභාගී වෙච්ච පළවෙනි සීනි මීටේම මට මෙඩල් එකට ඒ වගේම රෙකෝඩ් එකට යන්න ලැබීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මෙඩල් එකට යන්න. ඉතින් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. වර්ල්ඩ් චැම්පියන්ෂිප් සිලෙක්ට් වෙන්න තමයි ඊළඟ බලාපොරොත්තුව. ඊට පස්සේ ඒෂියන් ගේම්ස් මෙඩල් එකට යන්න තමයි බලාපොරොත්තුව. මීට අමතරව ඇය කාන්තා මීටර් 400 සහය දිවීමේ ඉසව්වේ සහ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සමාජිකාවක්. මීටර් 400 ඉසව්වේදී සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය පෙන්නුම් කරමින් නදීෂා රාමනායක රන් පදක්කම දිනාගත්තා. මීටර් 400 රන් පදක්කමට දිනා ගන්න පුළුවන් වුණා. 404 කාන්තා රිලේක දෙවන ස්ථානය දිනා ගන්න පුළුවන් වුණා. මික්ස් රිලේක දෙවන ස්ථානය දිනා ගන්න පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඉදිරියට එනවා ඒෂියන් ගේම්ස්. ඒකෙන් ලංකාවට පදක්කමක් ගන්න තමයි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ. එමෙන්ම තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක්ද සමගින් පිරිමි මීටර් 400 සහය ඉසව්වේදී රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට හැකි වුණා. එමෙන්ම ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 සහ 1500 තරගවලදී ලෝකඩ පදක්කම් දිනාගත්තා. නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ලක්මවට තවත් ආඩම්බරයක් එක් කළා. මෙම තරගාවලියට සහභාගී වූ මළල ක්‍රීඩා කණ්ඩායමට අනුග්‍රහකත්වය දැක්වූයේ රිට්ස්බරි ආයතනය. මෙහිදී දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග සහ රිට්ස්බරි වෙතින් ත්‍යාග ලබා දීමට CBL ෆුඩ් ඉන්ටර්නැෂනල් හි සාමාන්‍ය අධිකාරී අලවි නිලුපුල්ත සිල්වා පැමිණ සිටියා. රිට්ස්බරි මෞබිමට වීරයෙක් වැඩසටහන හරහායි මෙම අනුග්‍රහය ලබා දී ඇත්තේ. රිට්ස්බරි ආයතනයේ නියෝජිතින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.